Madonna, mi ha fatto via. Ma le brand wheel non morire? ඒක හම්බන්තරනේ බෝන්දල ට්‍රාන්ස්ෆර්යක් කළා බෝන්දලට වෙලා මම සේවය කරේ දිගින් දිගටම මට පහරවල් එල්ල කරන හේතු මම කිසි දෙයක් දන්නේ මේ 17 වෙනිද කිසිම චෝදනාවක් නැතුව 18 වෙනිද මට ලියුමක් ආවා මේ වැඩතහනම් කරලා කියලා හේතුව තිබුණේ පොලිසිය හතර දෙනෙකුට පහර දීමක් මේ මං කරපු පහර දීමකුත් නැහැ පොලිසියෙන් යවම අපිට කිසි දෙනෙක් පහර දුන්නේ නැහැ කියලා කියන මගේ චෝදනාවේ තියෙන ලිපියේ තියෙන පොලිසියට පහර දුන්නා කියලා මේ ගිය මීට කලින් මා පෝස්ටර් වගේක් ගැහුවා කියලා දේශේ පත්‍රයේ මේ ආයතන වෙනුවෙන් ගියපු මේ සියලුම හෙලිදරව් කිරීම වලට මම සහාය දුන්නා කියලා මම පෝස්ටර් ගැහුවා කියලා දේශේ පත්‍රයේ සහාය දක්වලා මාව ඉන්ටර්ඩික් කරන්න සහායන උසහායක් දැරුවා ඒ කාල ඒ අවස්ථාවේදී මට ඒ අවස්ථාවේදී යාළට ඔප්පු කරගන්න මොනවා ක්‍රමයක් නැහැ යම් කණ්ඩායම් ඉන්නෝ එයාලට බොරු චෝදනාවල් දාලා ඊට පස්සේ තමයි මේ චෝදනාව 17 වෙනිද සභාපතිතුමාට එහි කණ්ඩායමක් ගහන්න ගියා ඒ චෝදනාවට මම කරා කියලා මාව පොලිසියට පහර දුන්නා කියලා මාව ඉන්ටර්ඩික් කළා තියෙනවා කිසිම චෝදනාවක් නැහැ මට මන් දන්නේ නැහැ මට මෙතනින් පස්සේ වෙන මගක් ඇත්තෙම නැහැ මේ පළ මා හිතාන හිට පළවෙනිද වෙනකොට මට මේක ලැබෙයි කියලා නැහැ මට ඉතින් වෙන යන්න මගක් ඇත්තෙ නැහැ මම පාර්ට බැස්සේ ඒකයි මම අවුරුදු 25 මම මේ ආයතන සේවය කරව මිනිහෙක් මම ස්වේච්ඡායෙන් සේවය කරව මිනිහෙක් ලං කෝටි ගාණක් හොයලා දීපු මිනිහ සත පහක් ගන්න නැතුව මම සේවය කරව මිනිහෙක් මේක මේ මුළු ඉතිහාසයේ මේ ලේවා ඉතිහාසයෙන් ඇහුවොත් මම හිතන්නේ ඉතිහාසයේ මේකට සාක්ෂි දරાવી මම මා කරපු සේවාව මම මේකේ වැලියට යතර මම හොරකම් කරලා නැහැ නමුත් මේවයි හොරකම් කරලා චෝදනා වලින් ඔප්පු වෙච්ච මිනිස්සු අද යම් යම් තානාන්තර වල ඉන්නවා නමුත් අපි එහෙම කිසි දෙයක් නොකරත් අද අපිට වෙලා තියෙන දේ අත්වලා තියෙන මේ ඉරණම මේකයි මට යන්න වෙන මගක් නැහැ මගේ දරුවෝ දෙන්න මේ අවුරුද්ද ඉස්කෝලේ දාන්නවන් මට මගේ නෝනා හાર્ට් පේෂන්ට් කෙනෙක් මගේ නෝන්ට දැන් ගිය මාසේ බෙහෙත් ගන්න තිබුණ මට බෙහෙත් ගන්න ක්‍රමවේදයක් නැහැ මගේ පඩි ඔක්කොම නවත්තලා කිසිම ඉන්ටර්ඩික්ටයක් කරන්නේ නැහැ පඩි භාගයක් නැතුව මගේ චෝදනාව තනි කරලා පඩි රහිතවම කරලා සම්පූර්ණයම පඩි රහිත කරලා මාව සේවෙන් ඉවත් කරලා තියෙනවා මේකට හේතුව කුමක්ද දන්නේ නැහැ මොකද්ද හේතුව දන්නේ නැහැ කිසිම කෙනෙක් මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ අධ්‍යක්ෂ මණ්ඩලයේ කියන දේවක් අත ඇහුම්කන් දෙන පාලකයෝ දෙන්නෙක් ඉන්නවා සභාපති ඇතුළු විධායක අධ්‍යක්ෂතුමා නමුත් සභාපතිතුමාත් ඔය අධ්‍යක්ෂ මණ්ඩලයේදී යම් මට්ටමකට ආවත් විධායක අධ්‍යක්ෂක සහ මේ ඔය මේ අධ්‍යක්ෂ ඉන්න බේකර නිමල් කියන පුද්ගලයා ඔය දෙපළ තමයි දැන් මේකට මූලිකම වෙලා තියෙන්නේ